අද අපේ තාත්තට හුඟක් සතුටු දවසක්. කොහොමද දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු වෙනකොට ඒක ඒගොල්ලන්ට සතුටක්. හැම දෙමව්පියෙක්ම තමන්ගේ ළමයින්ට ගොඩාක් ආදරෙයි. ඒ ආදරය කරන දෙමව්පියන්ගේ හිත රිද්දන එක තරම් තවත් පාපයක් නෑ විහඟ. අද මගේ අම්මයි අප්පච්චි ගොඩාක් සතුටින් ඉන්නේ. ඒක නෙවෙයි. ජයශ්‍රී මා බෝධින් වහන්සේ ගාව මොනවද ප්‍රාර්ථනා කළේ? ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කරා. අපි ගැනත්? අපි ගැන නෙවෙයි, ඔයා ගැන. මං ගැන? ඒ මොනවද? ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම ඔයාගේ නංගිට ඉක්මනට සනීප වෙන්න කියලා. අප දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළේ නැද්ද? ප්‍රාර්ථනාවට බලයක් තියනවද විහඟ අප දෙන්නව එකතු කරන්න? ඊට වඩා අපිට තියෙන බාධාවන් බලගත වැඩි නැද්ද? ඒ කියනවා කැමති නැද්ද? අප දෙන්න කවදා හරි දවසක එකතු වෙනවා දකින්න. ඔයාම නේද මට කිව්වේ අපි දෙන්නට එකතු වෙන්න බෑ? ඈතින්නම් ඒකින්ද අපි දෙන්න ආදරය කරමු කියලා. අප දෙන්නට කවදාකවත් එක වහලක් යට වෙන්න බැරි නේද? එහෙමද අපි ආදරය කරමු? මං එහෙම තමයි හිතාදාගෙන ඉන්නේ විහඟ. මනාතින්න. පුතා, අද හැන්දෑවට සිංගප්පූරුවේ ඉඳලා ඩෙලිගේට්ස් ලෝගයක් එනවා. ඒ මීටින් එකට ඔයත් එන්න. හොඳයි තාත්තේ. මිතන්නේ කල්පයරින්ද වෙනස් වුණා. ඇයි එහෙම කියන්නේ? මුදින්නට ඕන වුණා අපෙන් අයින් වෙන්න. හේතු මොකක්ද? මට හිතෙන දේ මං කිව්වා. ඔබ ඉතින් කොහොමත් අනුන්ව මම තිස්සම සැක කරනවා. එහෙමනම් ඇයි අපි මෙච්චර උදව් කරලා අපේ ගෙදර ඉන්න කියලා උන් දෙන්න කියලා වෙන කෙනෙක් පදිංචි උනේ? ප්‍රියත්, මේ වෙලාවේ ඔබ කල්පනා කල්ප දැන් ඉන්න තත්ත්වෙම තේරුම් ගන්නේ. මට කල්ප වෙන්න බෑනේ. අන්න ඒක තමයි උඹ උන් දෙන්නව සැක කරන්න. කල්පින්නේ පුදුම වේදනාවකින් මචං. ඒ වේදනාව දැනෙන්නේ, ඒ වේදනාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ආදරය කරපු කෙනෙක්ට විතරයි. පියා, පාරමික ජීවිතේ විනාශ වුණා. එයා දැන් ඇවිදින රූකඩයක් වගේ. කල්ප හැමතිස්සෙම හිතන්නේ පාරමික ගැන. අඩුම ගාන පියල්, මේ වෙලාවේ අරවින්දවත් හිටියේ නැත්තම් කල්පද මානසික රෝගී. මංගද අපේ තාත්තගේ කම්පැනි එකට ජොයින් වුණා. මං අත්තම වැඩ බාරගත්තේ. හරි, ඔය විදිය වෙනස් කරන්න මට ඕසද කියන්නේ? ඒක නෙවේ. ජයශ්‍රී මා බෝධින් වහන්සේ ගාව මොනවද ප්‍රාර්ථනා කරන්නේ? අප දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළේ නැද්ද? නෑ. සර් කියනවා නම් මම කතා කරන්නේ නැහැ. ඒ කියනවා කැමති නැද්ද? අප
අපි දෙන්න කවදා හරි දවසක එකතු වෙනවා දකින්න. හරි. ඕනදේ වා ඊළඟ පාර බිම්මල අරන් ආවම මං කියන්න. එනවලු දාම එනවනේ. ඔව්. අපි දෙන්නට කවදාකවත් එක වහලක් යටෙන්න බැරි වේ. එහෙමනම් අපි ආදරය කරමු. සමාධියක්කේ ඔයත් දැන් අපිත් එක්ක කන්න මට පේන්නේ අපේ අකර මොකක් හරි ප්‍රශ්නයක් වගේ ඒක තමයි නාන්නාවෙත් නැත්තේ අපි ලොකු අකර දැන් තියෙන සතුරු වැඩි ප්‍රශ්නයක් සතුරු වැඩි නම් කොහොමද මගේ ප්‍රශ්නයක් වෙන්නේ සතුට නැති වුණාමයි ප්‍රශ්න. ලොකු පුතේ, ඔයත් කෑම ටිකක් කන්න. අක්කට මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ හෙට සුපර් මාකට් එකට බිම්මල් ගේන්න කිව්වා. ඉතින් යමුකෝ. අපිට මොන ප්‍රශ්නද? දැන් අපිට වාහනයක් තියෙනවා. මාලිකා අක්කා බිම්මල් ලවනවා. අපිට තියෙන පැකට් කරලා විකුණන්න විතරයි. හලෝ කවුද පාරමි මං කල්ප කල්ප ආ ඔයා වෙයි කියන්නේ ඇත්තමද ඔය කතා කරන්නේ කල්පද ඔව් පාරමි මං කල්ප දැන් අර කොහොමද